नमस्कार वीवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा दमरुअनट समदा सद हम शरणयामि। नमस्कार वीवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुअनट समदा तिसारण शरणयामि। साधु साधु। अपगे धर्म भाण्डागार गौतम बुद्ध ससुने ये उतुं आनंद मुनिदुंट नमस्कार किरीम पिनिस मंकीवर पशु कियान्न। यो चित्त कति दम्म धरो सतिमतो गति दिधीमतो सुगतस्स को सारक को पूजनीयो बहुसुतो तं वीतरागं सुसमाहितिन्द्रियं वंदामि परिनिम्बुतानन्दथेरं अपसुगं सम्बुदुरजुंगे महादं कंदरेकगिन सुंदुरु बन पद पावसन विस्मित मतक बालती मना सिहि अति महानुवनति सुपूजित बहुश्रुतौ एवीतरागी समाहित इंदुरंगति अमानिवनत वैदिय अपगे उतुं अरहन नानद मुनि दुट वांदिमि मम सादरें साधु साधु। श्रीमद् आनंद मुनिदुगे नामिंग दिवन श्री आनंद महासैरजुंड नमस्कार विवा साधु साधु।
අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාතු සා පින්වතුනි වප්පුම් පෝය දවසක තමයි අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කල්ප ලක්ෂයකට කලින් පදුමොත්තර බුදුරජාන් වහන්සේගේ ශාසනේ විවරණ ශ්‍රී ලැබුවේ අද වාගේ වප්පුම් පෝය දවසක. ඉතින් අපිට ඒ වාගේ දවසක බණ අහන්න ලැබීමත් වාසනාවක් නේව. පින්වතුනි මේ ධර්මයේ අවබෝධ වෙනවා කියන එක පෞලින් ලේවලට අවබෝධ වෙන එකක් නෙවෙයි. ඇයි මං එහෙම කියන්නේ? මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මල්ලි වෙලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඉපදිලා තියෙන්නේ. මල්ලි සහෝදරයා. ඒතර බුදු කෙනෙක්ගේ සහෝදරයාට ධර්මය අවබෝධ කරන්න කල්ප ලක්ෂයක් ගියා. ඒ නිසා මේක පෞලෙන් එන එකක් නෙවෙයි ධර්මය අවබෝධ කරනවා කියන එක. පැහැදිලිනේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍ර වූ රාහුලයන් වහන්සේට ධර්මය අවබෝධ කරන්න මට මතක හිටියට අවුරුදු 13ක් විතර ගියා. එහෙනම් කෙස් කපනකොටම අරහත් වෙටපත් වෙන්න බැයි. සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ගේ පුත්‍ර පින්වතුනි මේ ඉන්ද්‍රියන් මෝරා යෑම කියන එක අපගේ වසඟේ තියෙන එකක් නෙවෙයි. හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන්නේ. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පියතුමා අතිශය ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහරහතන් වහන්සේලාට නිරන්තරයෙන්ම දානීය පූජා කරනවා. මිනිසුන්ට දන් දෙන්න විදිහක් නැහැ. එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. ඊට පස්සේ එක්තරා ජනපදයක කැරැල්ලක් ඇති වුණා. ඒ කැරැල්ල සංසිඳවන්න ඒ රජතුමාගේ පුත්‍රයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මලනුවන් සුමන කියන රාජකුමාරයා පියාට අපහසුයක් නොවන විදිහට පියාගේ බර කරටරන් තමන් ඒ කැරැල්ල සංසිඳෙව්වා. රජතුමාට මේ පණිවිඩයක් ආවා. විශාල ගින්නක් ඇවිලෙන්න ගිහිල්ලා සුමන කුමාරයා තමයි ඒක සංසිඳෙව්වේ. රජතුමා ප්‍රීතියට පත් වෙලා කුමාරයාව කැඳෙව්වා. එතකොට කුමාරයා පිරිවරාගෙන ඉන්න යාළුවෝ කියනවා, සුමන, දැන් පියතුමා සතුටට පත් වෙලා ඔබගෙන් ඔබට කියනවා වරයක් දෙන්නම් කියලා. ඔයාට මොනවද ඕන දෙයක් දෙන්නම් කියලා කියනවා. මොනවද ඔයා ඉල්ලන්නේ? එතකොට සුමන කුමාරයා යාළුවන්ගෙන් ඇහුවා, හැබෑට යාළුවනේ, මගෙන් රජ්ජුරුව මට වරයක් දුන්නොත් මම මොනවද ඉල්ලන්න ඕනන්නේ? එක පිරිසක් කිව්වා, ඔබ ඉල්ලන්න අහවල් ජනපදයේ ඔබතුමාගේ බාරයට දෙන්න කියලා. ඒකල පාඩුවේ ඔබතුමාට පාලනය කරගෙන යන්න. තව පිරිසක් කිව්වා, මේ සුමන රාජකුමාරයාට මොකකින් අඩුවක් වෙලාද? එහෙම නෙවෙයි, තථාගත අරහත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පැල් බැඳගෙන උපස්ථාන කරනවා පියදොම. අපිට දානයක් දෙන්න විදිහක් නැහැ. එහෙම නෙවෙයි සුමන, ඔබ ඉල්ලන්න මාස 3කට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ඕන කියලා. සුමන කුමාරයා කිව්වා, හැබෑට යාළුවනේ, කදීම උපදේශක්. දැන් රාජසභාවට ගිහිල්ලා මහරජුරෝ සතුටටපත් වෙලා, සුමන,
මාන උඹට වරයක් දෙනවා කැමැති දෙයක් ඉල්ලන්න ඕන දෙයක් දෙනවා කියව වන්දනා කරගෙන කියා හිටියා ස්වාමීනි පිය රජතුමනි මට අන් කිසිවකින් වැඩක් නැහැ මට තුන් මාසයක් තථාගත පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න හරිගස්සල දෙන්න කියව අපෝසමන ඒක නම් බෑ වෙන වෙන එකක් කියලා යන වෙන එකක් කියලා යන කව ඊට පස්සේ කිව්වා ඔබතුමා ශාස්ත්‍රී රජ කෙනෙක් වචන දෙකක ඉන්න එක සුදුසු නෑ දැන් කිව්වා ඕන දෙයක් ඉල්ලන්න කියලා මට ඕන දේ තමයි බුදුරජාන් වහන්සේට තුන් මාසයක් උපස්ථාන කරන එක ඒක මට දෙන්න කියලා පෙරැත්ත කරලා බොහොම අමාරුවෙන් උත්තරයක් ගත්තා ඒ උත්තරෙත් හරියට හම්බුනේ නැහැ කිව්වේ හරි දැන් මම කැමති වුණාට පදුමුද්දර බුදුරජාණන් වහන්සේ මේකට මනාපයිද දන්නේ නැහනේ බුදුරජාණන් වහන්සේගෙන් වචනේ ලැබුණොත් හා කියලා මට ප්‍රශ්නයක් නැහැ මේ කුමාරයා එක පිම්මට විහෙරට ගියා විහෙරට ගිහිල්ලා සංඝයා වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද අර ස්වාමීන් වහන්සේලා කියා හිටිනු රාජකුමාරය මේ එනේන පල්ලියට හිතුවකේ තථාගතයන් වහන්සේලා මුණ ගැහෙන්න බෑ දැන් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්නේ ඔබට ඕනේ නම් ඔය පණිවිඩේ සුමන තෙරුන් වහන්සේට කියන්න සුමන තෙරුන් වහන්සේ කියන්නේ තථාගත පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කිව්වා ওই පණිවිඩය ওই නම් සුමන තෙරුන්ට කියන්නේ දැන් අර හැම ස්වාමීන් වහන්සේලාම පාස් කරනවා මේක අවසානයේ සුමන තෙරුන් වහන්සේලා ළඟට සුමන තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මට පදුමුත්තර තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා කිව්වා. එතකොට සුමන තෙරුන් වහන්සේ කියා හිටියා රාජකුමාරය ඔහොම මොහොතක් ඉන්න කියලා අර කුමාරයා ඉස්සරහම පොළොව ඇතුට ගියා කිඳා බෑසා. එතකොට එකල බුදුරජාන් වහන්සේට උපස්ථාන කළා තියෙන ඉරිදිමත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කුටිය ඇතුලේ මත උරා බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි සුමන මේ ස්වාමීනි සුමන රාජකුමාරයා තථාගතයන් වහන්සේ මුණ ගැහින්ද පැමිණිලා සිටිනවා එහෙනම් මට ආසනයක් පනවන්න මම වඩින්නම් කියෝ බුදුරජාණන් වහන්සේ කුටිය තිබ්බ බුද්ධාසනේ අතින් අල්ලගෙන එහෙම පොළොව ඇතුට ගියා අර කුමාරයා ඉස්සරහ පිට ආසනෙත් එක්ක උල් පොළවෙන් උඩට ආවා. දැන් අර සුමන රාජකුමාරයා ගල් ගහේ බලාගෙන ඉන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ පාගමණයෙන් වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ රංවං රං ශ්‍රීපාද පත්මය දෝතින් අල්ලලා වැන්දා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුමන රාජකුමාරයාට අනුකම්පා කරන සීක්වා මේ අසරණයාට කරුණාව උපද්දවන සීක්වා මේ සුමන රාජකුමාරයාට අනුකම්පා පිණිස තුම් මසක් වස්වැස තුම් මසක් මාගේ දානී උසන සීක්වා බුදුරජාන් වහන්සේ පිළිගත්තා මුළු ජම්බුද්දීපේට පෘථිවි මණ්ඩලයේටම සක්විති පදවිය හම්බ වුණා වගේ ප්‍රීතියෙන් දානේ සංවිභාග කළා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා ලක්ෂයකට දානේ පූජා කළා ඔය සුමන රාජකුමාරයා දවසක් ඇතා පිටින් එනකොට රාජකුමාරයාට පිටිපස්සෙන් රන් කුඩයක් අල්ලගෙන ඉන්නවා කුමාරයාට
දවසක් මාවතේ වඩින බුදුරජාන් වහන්සේ දැකලා ඇතා පිටින් බැහැලා ඒ මුතු කුඩේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඕක තමයි ඉස්සෙල්ලාම කරපු පින්කම. ඒ පින් බලෙන් තමයි දහම් චත්‍රේ දරා ගන්න කෙනා බවට පත්වෙන්නේ. මුතු කුඩු පූජා කරපු පින් බලෙන්. ඊට පස්සේ දවස් 7ක් දානේ පූජා කළා. ඊට පස්සේ සෙනෙහෙන්ම තමන්ගේ මිත්‍රවරුන්ට කියලා දුර ඈත වනයක බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට කුටි සෙනසුන් හැදුවා. දැන් බලන්න යමක් කමක් කරන්න පුළුවන් විදිහකට ඉපදීමේ පින් මේ වාසනාව. යමක් කමක් කරන්න පුළුවන් විදිහේ ඉපදීමේ වාසනාව. එක දවසින් සෙනසුන් හැදුවා. ඊට පස්සේ වස්සාරාධනා කළා. ඔන්නේ වර්ෂා කාලේ වස්තු මාසේ වස් වැසුවා. ඊට පස්සේ සුමන රාජකුමාරයා සංඝයාට වස්සාරාධනා කළා. තමන්ගේ මැති ඇමතිවරු බිරින්දෑවරු ඔක්කොටම කතා කළා. කිව්වා තථාගතයන් වහන්සේලා ප්‍රතිපත්ති පූජාව ප්‍රශංසා කරනවා. ඒ නිසා මං වෙනුවෙන් දානෙ හදලා බුද්ධෝපස්ථානය කරන ටික මං වෙනුවෙන් නොබල ඔක්කොම කරන්න ඕන. මම මේ තුන් මාසෙම උපෝසත සීලේ සමාදන් වෙනවා කියලා සිල් සමාදන් වෙලා උතුරු සළුවක් සුදු කරට දාගෙන තමයි දම් බෙදුවේ තුන් මාසෙම සිල් සමාදන් වෙලා. අර දානෙට භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ නිතර කතා කරනවා අර සුමන ස්වාමීන් වහන්සේට. සුමන අපි දැන් වඩිමු. සුමන අහවල් කාරණේ හරි නේද කියලා අර බුදුරජාණන් වහන්සේත් එක නිතර කතා කරන්නේ සුමන ස්වාමීන් වහන්සේ. මේ වස්තු මාසේ උපස්ථාන කරද්දී තමන්ගේ එක වචනෙන් තමන්ව බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගිය සුමන තෙරුන් ගැන පුදුම සෙනෙහසක් ප්‍රසාදයක් හිතේ හටගත්තා. අර බුදුරජාණන් වහන්සේ ළඟින්ම කුළුපග භික්ෂුවක් විදිහට සුමන තෙරුන් ඉන්න එක ගැන නිතර හිතට ගියා. තුන් මාසේ දානි පූජා කළ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග නිතර ඇසුරු කරන මේ භික්ෂුන් වහන්සේ කවුද? සුමන මේ තමයි තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ සුමන කියන භික්ෂුව. සාදු සාදු ස්වාමීනි. කඨින චීවරය පිළියෙල කරලා කඨින ජීවරේ තථාගතයන් වහන්සේට පූජා කළා. තුන් සිවුරු ලක්ෂයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මමත් අනාගතේ පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත්වේවා. ඒ වගේ මහා ප්‍රාර්ථනාවක් කරන්ඩ පිනින් පරිසරය හැදුවා. මුතුගුඩේ පූජා කරලා තුන් මාසයක් වස්වසවලා තුන් මාසයක් බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලාට දන් දීලා ඊළඟට කඨින චීවරේ පූජා කරලා ඊළඟට තුන් සිවුරු ලක්ෂයක් පූජා කරලා තමයි ප්‍රාර්ථනා කළේ. ලෞතුරා තථාගතයන් වහන්සේ වදාලා පින්වත් සුමන මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද බවට පත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේලාගේ අසිරිය බලන්න. කල්ප ලක්ෂයකට පස්සේ ඉපදෙන කෙනාගේ නමක් දන්නවා. පදුමුත්තර බුදුරජාන් වහන්සේ ගැන කවර කතාද?
ඇයි පදුමුතර බුදුරජාණන් වහන්සේ ළඟ සුමන කුමාරයා විවරණ ගත්තානේ නමුත් ඊට අසංඛේය හතරකට කලින් දීපංගර බුදුරජාණන් වහන්සේ වදාලා මේ සුමේද තාපසතුමා අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයෝ වෙනවා ආනන්දයන් වහන්සේ අග්‍රඋපස්ථායකයන් වහන්සේ වෙනවා කියලා විවරණ ලබලත් නැති යුගයක බුදුරුවේ දේශනා කරනවා යම් බුදුරජාණන් වහන්සේගේ බුදුමවින් යම ප්‍රකාශ වුණොත් සම්බන්තං තතේ හෝති නුඤ්ඤතා ඒකේ ආකාරයකින්මයි අන්නාකාරයකින් සිද්ධ වෙන්නේ සියල්ල දන්නා වූ දක්නා වූ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ දන්න මෙවැනි මහා ශ්‍රාවකයන්ට පාරමී ධර්ම පුරන්න විවරණ දෙන පින් උපද්දවන ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් මේ උතුම් ආනන්ද මහසෑයේ හතරස් කොටුවේ නිදන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේත් ආනන්ද මහරහතන් වහන්සේත් එකම විහෙරක වැඩ සිටිනවා එහා ප්‍රජාපති උත්තමාවියගේ සෑය තියෙනවා ළඟම ආනන්ද ස්වාමීන් වහන්සේගේ කුටිය තියෙනවා ගිජ්ජකූටේ පර්වතේ මුදුනේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තියෙනවා එතනින් එහා ආනන්ද ස්වාමීන් වහන්සේගේ කුටිය තියෙනවා මේ විහාර ඉදිකරවන යුගයේ පවා බුදුරජාණන් වහන්සේට සමීපම කුටිය හැදෙව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ලංකා පෘථිවියේ මේ පොළොවේ ලංකා මිහිමඩලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඩිමනක් තැන්පත් කොට අප සම්බුදු රජුන්ටත් අනන්ද මොණිදුටත් එකතැන කරවන ඒ ගන්ධ කුටිය තමයි ශ්‍රී ආනන්ද මහා සරජන් වහන්සේ ගල් නැවිදි වෙනවා. ඉතින් පෙරපුරණ සංසාරේ අපේ බුදුරජාණන් වහන්සේ සමග මොණ ගැහෙන ජීවිතවල ඒ බුදුරජාණන් වහන්සේට මහා බෝධිසත්වයන් වහන්සේට පක්ෂපාතීව ඉපදුණා. සමහර ජීවිතවල නෙවුන් සහෝදරයෝ වෙලා ඉපදෙලා තියෙනවා. ඔය චිත්ත සම්භූත කියලා ජාතකයක් තියෙනවා බලන්න නෙවුන් නොවෙලා ඉපදෙනවා. එච්චර ඒ දෙන්නගේ අතර තියෙන හිතවත්කම බෝධිසත්වයන් ආනන්ද ස්වාමීන් වහන්සේ එකට මැරෙනවා. ඒ බන්ධනේ ප්‍රබල බව කියන්නේ මැරෙනකොට එකට මැරෙනවා. මහා බෝධිසත්වයෝ හංසෙක් වෙලා දැලක පැටලිලා ඉද්දින් චුල්ල හංස ජාතකේ ආනන්දයන් වහන්සේ හංසෙක් වෙලා තමන්ගේ පයේ දැලක් පැටලුන් නැති වුණත් මාගේ රාජ හංසයා මරන්න කලින් මාව මරත්වා කියලා ඉස්සරහින් හිටගෙන ඉන්නවා. දැලකට පැටලිලා නැතත් මහා බෝධිසත්වය මුවෙක් වෙලා ඉඳිද්දි දැලකට පටලැවිලා තියෙද්දි මන්දකට අහු වෙලා තියෙද්දි මන්දකට අහු වෙච්ච නැති මුවා ආනන්දයන් වහන්සේ ඒ මුවා ළඟට වෙලා ඉන්නවා මාව ඉස්සල්ලා මරත්වා කියලා. මගේ මහා බෝසතුන්ද යසෝදරාවන් යම් විදියකට සෙනෙහස ප්‍රේමයෙන් දැක්වාද පෙරම්පුරණ සංසාරේ මහා බෝධිසත්වයන්ට දාසකම් කරපු මේ වාගේ කෙනෙක් නැහැ ආනන්ද තෙරුන් වහන්සේ තරම්. මෙහෙම කෙනෙක් නැහැ. මහා බෝධිසත්වයෝ ගිරවෙක් වෙලා ඉපදිලා ඒ ගිරවිය යසෝදරා අඹකණ්ඩ මේ ඒ ගිරවියට දොළ දුකක් ඉපදිලා ගිරවට කියනවා. එතකොට ගිරවා තමන්ගේ යහළු ගිරවට කියනවා අඹ තියෙන්නේ හිමාලයේ වෛශ්‍රවණ දෙවියන්ගේ
අඹ විමානේ ඒ අඹ විමානේ යක්ෂයන් විසින් යක්ෂ දැලක් දාලා රකින්නවා අඹ කණ්ඩ බෑ කොහොමද ගේන්නේ කිව්වා අනිත් ගිරවා කිව්වා මම් මගේ ජීවිතේ ඔබතුමාට බොදනවා මම් මගේ ජීවිතේ බොදලා මම යන්නම් කිව්වා පණවිඩේගේ මේ අඹ අරන් එන්න අර අනිත් ගිරවාගේ පාමුල හොටේ තියලා හිස නවල වැඳලා අනිත් ගිරවා පියඹලා හිමාලයට ගිහිල්ලා අඹ ගහේ පාත් වෙනකොටම යකඩ දැල එල්ලුණා වෛශ්‍රණ දෙවියන්ගේ ක්‍රූර දත් තිබෙන ගිනිගත් ඇස් තිබෙන යක්ෂයෝ ගිරවා වට කරගත්තා ගිරවා බය වුණේ අර යක්ෂයෝ කියනවා තොට බය නැහැ බයක් වෙන්න ජීවිතයක් තියෙන්න ඕන කිව්වා මට ජීවිතේ නැහැ මම් මගේ ස්වාමියාට ජීවිතේ බුදලා ආවේ එතුමා ළඟයි මගේ ජීවිතේ තියෙන්නේ මං අඹ ගෙනියන්න ආවේ යක්ෂයෝ පුදුම වෙලා අඹ ගෙඩිය දුන්නා යක්ෂ උවදුරු ඉදිරියේ බෝධිසත්වයෝ ගිරවෙක් වෙලා ජීවිතේ බුදලා යකුන්ගෙන් බේරිලා ගිරවෙක් ආවා අද රුවන්වැලි මහා සෑයට ජීවිතේ පුදලා ගෙවල් වල ඇවිල්ලා යක්කුන්ගෙන් ප්‍රීතියන්ගෙන් බැටකන්නේ කිම ඒ ජීවිතේ පුදලා නෑ පුදලා නෑ බුදු කෙනෙකුට ජීවිතේ පිදුවොත් කොමකට නම් බය වෙන්නද ජීවිතේ පුදලා නෑ එදා ජීවිතේ පුදා මරුකටට ගියේ ගිරවා අපේ ආනන්ද මහතෙරෝ මේ වගේ ජීවිතෙන් ජීවිතේට හිතා ගන්න බැරි තරම් මේ ජීවිත පරිත්‍යාග කළා මහ බෝධිසත්වයෝ වෙනුයි ඔබට මතකද දන්නේ මං ගියේ පොම්පෝයේ දවසක දහමන් දෙසුවා කාලිංග බෝධි ජාතකේ මම මතක හැටියට ඒ ජාතකේ මහ බෝධිසත්වයෝ තාපසෙක් වෙලා රජගෙදිට ගිහිල්ලා මේ මිනිස්සු කියන්නේ වෙනස් වෙන జాතියක් කියලා ගෙදර ඉන්න ඒ රජ ගෙදර බල්ලට බත් කටක් දෙනවා. පස්සේ කාලේ රජුරෝ තාපසතුමාට විරුද්ධ වෙලා කොමන්තරණේ කරනවා තාපසයා මරන්න. ඒ හඬ ඇහිච්ච බල්ලා මට බත් කටක් දුන්න තාපසයා නේද කියලා උදේ පාන්දර දුවල ගිහිල්ලා තාපසයට එන්න දෙන්නේ නැතුව කුටි ඉස්සරහ බුරනවා බුර බුරා කියනවා බත් කන්න එන්න එපා බත් කන්න එන්න එපා කියලා. ඒ බල්ලගේ හඬ තාපසයට තේරුණා මට අනතුරක් කියලා. බත් කටක කෙලෙහි ගුණ තිබ්බා තිරිසනෙක් වෙලා. බත් කටක් දුන්න තාපසයට එහෙම කෙලෙහි ගුණයක් තිබ්බනම් තිරිසනෙක් වෙලා පාරමී පුරපු ඉන්ද්‍රිය ධර්මයන් මෝරා ගිය අනද මහ තෙරුන්ට මේ තථාගත ශ්‍රී අමෘත ධාතුව දුන්න ලෞතුරා බුදුරජාන් වහන්සේ ගැන කොච්චර කෙලෙහි ගුණයක් ඇතිද කොච්චර කෙලෙහි ගුණයක් ඇතිද ඒ නිසා තමයි එදා නාලාගිරි හස්ති රාජයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට එද්දී බුදුගුණ දැන දනන් අපි දන්නේ මොන බුදුගුණද අපි දන්නේ කෙතරම් දහමක්ද මේ සකල දහම මතකේ රඳවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය දන්න ආනන්ද තෙරුන් ඇතා ඉස්සරහට පැන්නා එකක් තමයි ඉච්ඡර නාලාගිරි භයංකරයි ආනන්ද ඔබ උතනින් අයින් වෙන්න මා උදෙසායේ නාලාගිරි යුවේ මෙහිම අත් දෙක හිරසේ තියාගෙන මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අනතුරක් වෙන්න එපා අනතුරක් වෙන්න එපා මේ නාලාගිරි මාව නසත්වා බුදුරජාණන් වහන්සේට හොඬේ උසවන්න එපා කියලා හිටගෙන හිටියා බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා
ආනන්ද නාලාගිරි මා උදෙසා යෙව්වේ කියලා. ඒත් හිතෙන් කියනවා මට අනතුරක් කරත්වා මගේ බුදු සමිඳුන්ට අනතුරක් නොකරත්වා. තුම්පාර කියලා තියන්නේ නැති තැන ආනන්ද ස්වාමීන් වහන්සේ හිටපු භූමිය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඉරිදීන් පොළොව කරකවල පිටිපස්සෙන් තිබ්බා. මේ පොළොව කරකවල පිටිපස්සෙන් තිබ්බා. දන් සභාවේ කතා වෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දිවි පුදනවා කියලා තුන් ලෝකෙම ශ්‍රාවකයෝ හඬගාලා කියනවා. බවත් ආයුෂ්මත් වරුණි බුදු කෙනෙක් වෙනුවෙන් දිවි පුදපු කෙනෙක් ඇස් වලින් දැක්කා කියලා. ආනන්දමත් මොනිද බුදුරජාණන් වහන්සේට දිවි පුදපු කෙනා ඇස් වලින් දැක්කා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ආනන්දයන් තථාගතයන් වහන්සේගේ ජීවිතේ රකින්න ඔය විදිහට ඉදිරියට ආවේ දැන් විතරක් නෙවෙයි. හංසෙක් වෙලත් ළඟ ඉඳගෙන දිවි රකිනවා. මුවෙක් වෙලත් ළඟ ඉඳගෙන දිවි රකිනවා. පින්වත් මහණෙනි එක් කලෙක මහ බෝධිසත්වයෝ ගොවියෙක් වෙලා ගොවි තැනට යද්දී මූණ සෝදන තොටුපොලේ මේ ආනන්ද ඉපදිලා හිටියා රත්තරම් පාට කකුලුවෙක් වෙලා. සංසාරේ බලන්න තියෙන ස්වභාවය ඒ ගොවියා මූණ සෝදන්න පාත් වෙනකොට අර රං කකුළු ඇවිල්ලා කකුල් දෙකේ හැප්පෙනවා. පාවෙල් ඇවිල්ලා කකුල් දෙකේ හැප්පෙනවා. අර අඬු වලින් හපන්නේ අර මූණ ඕදන ගමන් පිටිකට මෙහෙම අතුල්ලුවා. සනීපෙට ඉන්නවා. මෙහෙම අතින් ගත්තා. සනීපෙට ඉන්නවා. කර උඩ තියාගත්තා. සනීපෙට ඉන්නවා. හැමදාම ගෙදරින් ගේන බත් කටක් පොකුණට දානවා. කකුල ළඟට එනවා. කට අත ගහනවා. අතින් අල්ලනවා. කරේ තියා ගන්නවා. ලොකු කකුලුවෙක්. ඔය ගොවියට තරහාවෙන් මේ වෛරයක් ඇති වෙච්ච කපුටියක් කපුටට කිව්වා අර ගොවියගේ ඇස් දෙක කන්න ඕන මට කියලා. බලන්න මේ මිනිස්සු දිහා බලනකොට සත්තුන්ට හිතෙන ඒවා. ඔයාලා දිහා බලලා සත්තු මොනවා හිතනවද දන්නේ. අර කපුටි කියනවා අර කගේ ඇස් දෙක කන්න ඕන මට. කපුට කිව්වා මේ කොහොමද කරන්නේ? ඊට පස්සේ කිව්වා හිත ඇත්තම් පතකු දාද උඹට හිතුවොත් බැරි කමක් නැහැ. ඔය කුඹුර ළඟ අයිනක ඉන්නවා නයෙක්. ඒ නයා යාළු කරගනින් කිව්වා. කළ නයා ලවා දෂ්ට කරවන්න කිව්වා. එතකොට ඕක වැටුණාට පස්සේ අපි ඇහැ කමු කිව්වා. ඔන්න දොළ දුක. ඔය කපුටි කවුද දන්නවද? චින්ති මානිකාව. ඔන්න ඒ විස්තරය අහලා නයා යාළු කරගෙන දැන් ඔන්න නයා කැමැත්ත ගත්ත දෂ්ට කරන්න. ඊට පස්සේ මොකද වුනේ? අර නයා අර මේ ගොවියන් පොකුණට ගිහිල්ලා මෝන හොදාගෙන කකුලුව කරේ තියාගෙන රෙද්දෙන් වහ ගත්තා. යාළු කමට විශාල කකුලුවයි. ඊට පස්සේ රෙද්දෙන් වහගෙන ගොඩට එනවා. දැන් ගොඩට එනකොටම නයා ගැහුවා. නයා ගහපු ගමන් වැටුණා. වැටිච්ච ගමන්ම නයා පෙනී පුප්පගෙන ඉන්නවා. කපුටත් ආවා. දෙන්න කතා වෙනවා දැන් මේක ගෑස් කමු කියලා. දැන් කපුටා මෙතන මෙතන නයා මේ හරියෙන් අර රෙද්දස්සෙන් කකුළු ආවනේ. ඇවිල්ලා නයාගේ බෙල්ල මෙහින් අඬුවෙන් ඇල්ලුවා. කපුටගේ බෙල්ල මෙහින් ඇල්ලුවා. අල්ලලා කිව්වා දැන් විසරෝපා. දැන් විස අයින් කරපන් නැත්තම් කඩනවා බෙල්ල කිව්වා. ඊට පස්සේ දැන් නයා හොඳටම බය වුණා. නයා එහෙම මෙහෙම ඇවිල්ලා දැන් කකුළුවත් ඇදගෙන ඇවිල්ලා
දස්ත කරපු තැනට තියලා නයා විස එරෙව්වා. විස ටික ගත්ත ගමන්ම නයාගේ බෙල්ල කැඩුවා, කපුටගේ බෙල්ල කැඩුවා. ඔය නයා වෙලා ඉපදිලා තියෙන වසවර්ති මාරයා ඒ කාලේ. එහෙනම් එයාත් සංසාරේ යන කෙනෙක් නේ ඉතින් කොහොමද? කකුළු එක් වෙලා දිවි රැක්කා. කකුළු එක් වෙලා දිවි රැක්කා නම් අසිරියක් නෑ. නාලාගිරි ඉස්සරහට පැන්න එක. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දිවි පුදනවා දිවි පුදනවා කියන රාවේ පැතිරුණා. ඒ දෙවි බඹුන් ඇස් වලින් දැක්කේ අනන්ත මොනිදු. අනන්ත මොනිදු. ඉතින් කොහොම හරි මහ බෝධිසත්වයන් ලුම්බිනි සල්වනි ඉපදෙනකොට අමිතෝදන සාක්‍යයාගේ නිවසේ තමයි ආනන්ද කුමාරයා ඉපදුනේ. සියලු දෙනා සතුටු කරගෙන ඉපදුණා. අමිතෝදන කියලා කියන්නේ සුද්ධෝදන රජතුමාගේ මල්ලි. සුද්ධෝදන රජතුමාගේ පවුලේ හිටියා. සුද්ධෝදන, සුක්‍රෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන, අමිතා සහ ප්‍රමිතා කියලා හත් දෙනෙක් සහෝදරයෝ. සුද්ධෝදන, සුක්‍රෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන, අමිතා සහ ප්‍රමිතා. එයින් අමිතෝදන රජ්ජුරුවන්ගේ සිදුවක් කුමාරයාගේ බාප්පගේ පුතෙක් තමයි ආනන්ද කුමාරයා. අප මහ බෝසතුන් ඉපදුන දවසේමයි ඉපදුනේ. අප බුදුරජාණන් වහන්සේට අතිශයෙන් සෙනෙහස දැක්වූ යසෝදරාවත්, ඒ වගේම ආනන්ද තෙරුන් වහන්සේත් බෝසතුන් උපන් වෙලාවෙම උපන්නා. ඊට පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ මහ බෝධිසත්වයෝ සම්බුදු බවට පත් වෙලා පළවෙනි අවුරුද්දේ සාක්‍ය ජනපදයට වැඩම කළා. හැම පවුලකින්ම එක්කෙනා ගානේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. අමිතෝදන රජුරුවන්ගේ පවුලේ අමිතෝදන රජතුමාට මහානාම කියලා පුත්‍රයෙක් හිටියා. අනුරුද්ධ කියලා පුත්‍රයෙක් හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එකම තාත්තගේ අම්මලා දෙන්නෙක්ගේ පුත්‍රයෝ. ඒ දෙදෙනා. ඊට පස්සේ ඒ පවුලෙන් ආනන්ද මහනාම සාක්‍ය ඉතුරු වෙලා ආනන්ද ස්වාමීන් ආනන්ද කුමාරයයි අනුරුද්ධ කුමාරයයි බගු, කිම්බිල, උපාලි, දේවදත්ත කියන පිරිස එකට පැවිදි වුණා අනුපියම්බ වනේ. බලන්නක බුදුරජාණන් වහන්සේට ළඟින් ඉඳලා දිවි දෙවෙනි කරලා උපස්ථාන කරන කෙනයි බුදුන් හිසට ගලක් පෙරලන කෙනයි එකම වෙලාවේ මහණ වුණානේ. සසර සසර සංසාරේ මහණ වෙන වෙලාවේ ආනන්ද තෙරුන් කියා හිටියා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සාක්‍ය කුලේ අපි මාන්නෙන් යුක්තයි. මේ උපාලි ඉස්සෙල්ලා මහණ කරන්න. එතකොට උපාලි තෙරුන්ට අපි වඳිනකොට, පුදනකොට, ගරු කරනකොට, සත්කාර කරනකොට අපි මාන්නේ නැති වෙලා යනවා. පැවිදි වෙනකොටම මාන්නේ කියන එක නසාගෙන මහණ වෙච්ච උත්තමේ ආනන්ද තෙරුන් වහන්සේ. කෙලෙස් වලට බැට දීගෙන මහණ වෙච්ච කෙනේ ආනන්ද තෙරුන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පැවිදි වෙලා ඔහොම වැඩ ඉන්නකොට දවසක් ඒ අලුතෙන් පැවිදි වුණ භික්ෂුන් වහන්සේලාට පුන්න මන්තානි පුත් මහරහතන් වහන්සේ දහම් දෙසුවා. කවුද?
පුන්නමන්තානිපුත්ත මහරහතන් වහන්සේ පුන්නමන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ විචිත්‍ර ධර්ම කතිකයි මහා ධර්ම කතිකයි ඒ අගතනතුරුලත් ඒ ධර්ම කතිකයන් වහන්සේ මේ අලුතින් පැවිදුණ භික්ෂුන් වහන්සේලාට දහම් දෙසුවා දහම් දේශන කොට එදා පුන්නමන්තානි බුද්ධ තිරුණාංශය අහනවා පින්වත් ආනන්ද අර අලුතෙන් මහණුණ ආනන්ද සංඝන්තුට කියනවා පින්වත් ආනන්ද මම කියන හැඟීම ඇති වෙන්නේ බැඳුනට පස්සේ බැඳුන් නැතිකොට මම කියන අදහස එන්නේ ආනන්ද කුමකට බැඳුන නිසාද මම කියන හැඟීම එන්නේ ආනන්ද රූපයට බැඳුන නිසා වේදනාවට බැඳුන නිසා සංඥාවට බැඳුන නිසා සංඛාරවලට බැඳුන නිසා ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපයට බැඳුන නිසා තමයි මම කියලා කෙනෙක් ගැන ඔළු හිතට එන්නේ මම කියලා වේදනාවට බැඳුන නිසා සංඥාවට බැඳුන නිසා සංඛාර චේතනාවලට බැඳුන නිසා විඥාණයට බැඳුන නිසා ආනන්ද කණ්ණාඩියකින් දුවෙක් හරි පුතෙක් හරි රූප මෝන බලනවා කියලා හිතන්නකෝ ආනන්ද ඔය කණ්ණාඩියේ මෝන බලන්නේ ඒකින රූපයට බැඳුන නිසා රූපයට බැඳින් නැති කෙනෙකුට කණ්ණාඩියෙන් මූණ බලන්න අවශ්‍යතාවයක් නැහැ කියමු. ඒකේ තියෙනවා සෙය්‍යතාපි ආවුසෝ ආනන්ද ඉත්තිවා පුරිසෝවා දහරෝ යුවා මණ්ඩන ජාතිකෝ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි තරුණ ලස්සන වින්ද කැමැති ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදකපත්තේ සකම් මුඛ නිමිත්තම් පච්ච වික්කෝ මානෝ උපාදාය පස්සේය කණ්ණාඩියකින් හරි පිරිසිදු වතුර ටිකකින් හරි මූණ බලන්නේ ඒ රූපෙට බැඳිලාමයි බැඳිලා නැති කෙනෙක් නෙවෙයි ආන්නේ වගේ ආනන්ද මම කියන හැඟීම අපිට එන්නේ මේ රූපයට බැඳිච්ච නිසා වේදනාවට බැඳිච්ච නිසා සංඛාරවලට බැඳිච්ච නිසා විඥාණයට බැඳිච්ච නිසා පින්වත් ආනන්ද මොකද්ද ඔබට හිතෙන්නේ රූපේ කියන එක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද අනිත්‍යයි ආනන්ද යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද ස්වාමීනි දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවනා මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද සුදුසු නෑ ආයස්මතුනි ආනන්ද වේදනාව නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවද මම මගේ මගේ ආත්මය කියලා ඒ වේදනාව ගන්න සුදුසුද නැත ආයස්මතුනි සංඥාව නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුකයිද නැද්ද අනිත්‍ය නිසායි දුක අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුරෑ සංඛාර නිට්ටියද අනිත්‍යද ආයස්මතුනි අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවනම් එක මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද නැත ආයස්මතුනි විඥානේ නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි අනිත්‍යදේ දුකයිද සැපයිද දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ එහෙමයි ආයස්මතුනි තස්මාන්තිහා නන්ද
එහිනිසා ආනන්ද අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සිවුම් හීන ප්‍රනීත දුර ළඟ කොයි විදිහට රූපේ තිබ්බත් ඒ රූපේ මම නෙවෙයි මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා සමත විදර්ශනා වශයෙන් දිනු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕන මේ 11 ආකාරයකට තියෙන වේදනා සංඥා සංඛාර විඥාන මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා දකින්න ඕන ඒවම් පස්සං ආනන්ද සුතව ආර්ය ශ්‍රාවකෝ ආනන්දේනි සුතව ආර්ය ශ්‍රාවකේ හිම දකින්නකොට රූපස්මින්පි නිබ්බින්දති රූපේට කලකිරෙනවා වේදනාවට අවබෝධෙන් කලකිරෙනවා සංඥාවට සංකාරයට විඥාණයට අවබෝධෙන් කලකිරෙනවා නිබ්බින්දං විරජ්ජති අවබෝධෙන් කලකිරුණොත් ඇලෙන්නේ නැතුව යනවා විරාගා විමුච්ඡති ඇලෙන්නේ නැති වුණොත් නිදහස් වෙනවා විමුත්තස්මින් විමුත්තമിതി ඥානං හෝති තමන්ටම ඥානයක් පහළ වෙනවා ආනන්ද කීනා ජාති ඉපදීම ශේකලා උචිතම් බ්‍රහ්මචරියන් නිවම් මාර්ගේ ඉවරයි කියලා කරලා ඉවරයි කතං කරණීය කළ යුතු දේ කළ ඉවරයි නාපරං ඉත්තත්ථායාති ප්‍රජානාති ඉදිරියට කරන්න දෙයක් නැහැ කියලා මේ බණපද ටික සවන් එකිනකොට ආනන්ද මුනි දුන් සෝතාපන්න ඵලයට පත්වන මේ බලන්නකෝ මේ අසිරිය අසං කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙන කෙනා ධර්මදර භික්ෂුන් අතර අග්‍ර වෙන කෙනා සෝවාන් වුණේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නෙවෙයි පුන්න මන්තානි පුත්ත මහරහතන් වහන්සේගෙන් බණ අහලා බලන්නකෝ සසර ඊට පස්සේ ඔහොම ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදුනේ අවුරුදු 37න් වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදුනේ අවුරුදු 37න් වගේ එතකොට බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වමනා වුණේ අවුරුදු 55න් ඇයි ඒ අතරතුර එක එක නාග සමාලක ස්වාමීන් වහන්සේ නමක් හිටියා උන්නාන්සේ ගමන් වඩිනකොට කැමැති කෙටි පාරවල් වලින් යන්න. ඉතින් උන්නාන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා මෙහින් කෙටි පාරක් දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාගසමාලා අපි මේ පාරෙන් යන් කියලා. උන්නාන්සේ කියනවා ස්වාමීනි මට හරි අමාරුයි ඔබ වහන්සේ මෙහින් වඩින්න මම මෙහින් වඩින්නම්. හරි පුදුමයි ඉතින් මේවා. හැබැයි පස්සේ කාලේ නාගසමාලා තෙරුන් වහන්සේ අරහත් වෙටපත් වුණා. රහත් වුණා. ඊට බුදුරජාණන් වහන්සේ අර දුරපාරේ වැඩියා නාගසමාල මා තෙරුන් වහන්සේ කෙටිපාරේ වැඩියා කැලේ මැද හොරු ටිකක් ඉඳලා හොඳටම ගහලා සිවුරු ටිකක් තරම් නූල් පොටක් වත් නැතුව එව්වා වෙන කෙනෙකුට නම් හිතෙනව නේද දැන් බුදුරජාණන් වහන්සේ වෙහෙරට වැඩලා නාගසමාල හඳුරු තවම නැහැ පස්සේ සිවුරුත් නැතුව එනවා කෙලෙස් සහිත කෙනෙකුට නම් හිතෙනවා මං කියපු දේ ඇහුවේ නැතුණාට ඇතිද කියලා මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමයෙන් එහෙම පිට වුණේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බුදුමයෙන් එහෙම පිට වුණේ නැහැ මහා කරුණාව තියෙන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සතර අපායේ වැටුණාට පස්සේ ඒ අයට කිව්වේ මා පච්චා විප්පටිසාරිනෝ අහූ අත්ත විපිලිසර වෙන්න එපා පස්සේ ශෝක වෙන්න එපා අපිට වැරදුනා කියලා ඔයාලා දුක් වෙන්න එපා කිව්වා හැබැයි මඟ අරගෙන මේ අවස්ථාව මඟ අරගෙන പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල නිරේ ඉපදුනායි දැකලා බුදුරජාණන් වහන්සේ කවදාවත් නොදුමින් වදාලේ නැහැ මං කියපු දේ ඇහුවේ නැහැ උඹලට දැන් තේරෙනවද දැන් ඇතිද කියලා බුදුමයෙන් පිට වුණේ මහා කරුණාව තුන් ලෝකේකම කරුණාවක්
එක හදවතක තියෙනවා නම් මගේ බුදුරජාණන් වහන්සේ. අනේ බුදුරජාණන් වහන්සේ ළඟ හිව නැල්ල වගේ හිටියන්නේ මගේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සෙව නැල්ල කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේගේ ඡායාව ඒ සම්බුදු සෙව නැල්ල ඒ ශ්‍රී නාමයටයි මේ ආනන්ද මහසැය හදන්නේ. කෙලෙහි ගුණ දක්වන්න කාලයයි. බුදුබණ පදයකින් සැනසුන සත්පුරුෂයෙක් වෙත්නම් පැමිණ මේ වෙහෙරට දාසකම් කරන්න කෙලෙහි ගුණ දක්වන්න ආනන්ද මහසැයට මේ උතුම් සෑය දෙවියන් බබුන් එකතු හදන මහසැයයි. දැන් ගිය පුම් පෝයට මුල්ගල් තැබුවේ මේ පුම් පෝයට තුම් පේසාවලල්ලේ වැඩ අවසන් කරගෙන යනවා. ඉක්මනට පැමිණෙන්න ඉක්මනට උදව් උපකාර කරලා වත්පිළිවෙත් කරලා පිම්පුරා ගන්න ගල් නැවේ ශ්‍රී අනුරුද්ධ මහසෑය. අහසේ ඉඳලා බලනකොට විමනක්සේ දිස්වෙනවා. ඉතින් පින්වතුනි පස් ඊළඟට තව හිටිය මේ ගිය කියලා හඳුනනවා උපස්ථානයට. ඒ හඳුර පස්සේ රහත් වුණා. උන්නාන්සේ පිණ්ඩපාතය කරගෙන බුදුරජාණන් වහන්සේට උපස්ථානට එනකොට බලනවා ඔය විවේක දැන් භාවනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැන් භාවනා කරන්න යනවා. ඔබ වහන්සේ වැඩි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිය මං තනියෙන් ඉන්නේ කවුරු හරි අහලා නැහනේ. තවත් කවුරු හරි එනකල් ඉන්න ඔයා යන්න නැතෝ. ඊට පස්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් සම්බුදෝ නම් මං තවම රහත් වෙලාවක් නැහැ. මට බෑ මට භාවනා කරන්න ඕන. එහෙමත් හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ එපා කියද්දි තුන් පාරක් කියද්දි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය බණ භාවනා කරන්න ඕන කියනවා නම් මං ඉතින් ආයමනවා කියන්නද එහෙනම් යන්න කිව්වා. උන්වහන්සේ විවේක තැනකට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තා විතරයි ගෑනු රූප පේනවා කෙලවරක් නැතු ඇඳුන් නැතෝ. මේ හාමුදුරුවෝ ජීවිතේට ඒ වගේ ජරා සිතිවිලි හිතල නෑ. එක පිම්මට ආයේ දුවගෙන ආවා විහෙරට. අන්න බුදුමුවෙන් පිට වෙන්නේ එපා කියන දේ අහලා ගිහිල්ලා කරගත්තනේ කියලා බුදුමුවෙන් පිට වෙන්නේ. ඒ මහා කාරුණිකයන් වහන්සේ වදාලා මේ ගිය හිතක් දියුණු කරන්න කරුණු පහක් බලපානවා කියලා. ඒ චංචල හිත දමනය කරන විදිය වදාලා පස්සේ වදාලා පින්වන් මහණෙනි ඔය මේ ගියට ඔතන භවනා කරන්න බැරි හේතුව තමයි කලින් රජ වෙලා ඉඳිද්දී රාජ්‍ය අන්තපුරේ කාන්තාවොත් එක්ක කාමී හැසිරිච්ච තැනක් කිව්වා එතන. එහෙනම් මේ සසර කියන එක අපේ කෙලෙස් ගඳ ඒ පෘථුවේ තියෙන කල් තියෙනවා. කෙලෙස් ගඳ රජ කෙනෙක් වෙලා ගෑනුත් එක හිටපු භූමියකට ආත්ම භව ගණනකට පස්සේ සිවුරක් පොරවගෙන ගිහිල්ලා වෙලාව කියන්නේ එතනම ඉඳ ගන්නකොට අර විශ්වයේ තියෙන සැර ඔළුවට එනවනේ. දැන් තේරෙනවද මේ මිහිමඩලේ හිස තියපු නැති තැනක් නැහැ. ඉඳගෙන හිටපු නැති තැනක් නෑ මේ මිහි මඩලේ. ඒ නිසා මේ තියෙන පියවරක් 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 ගානේ අපේ හිත්වල රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, මොහය ඇවිස්සෙනවා. මේ මහා මුනිවරු මේ රාග ද්වේෂ මොහ වලින් බැටකන සංසාරයෙන් නිදහස් වුණා. ඒ මුනිවරුන්ට විහෙරවල් හදන්න පින්වතුනි වඳින්න පුදන්න. රාගයෙන් එතර වුණා, ද්වේෂයෙන් එතර වුණා, මෝහයෙන් එතර වුණා. ඊට පස්සේ පින්වතුනි පනස් තව හිටියා සුනක්කත් කියලා හඳුනනවා.
ඔය ඊළඟ කෙනා ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පිටිපස්සෙන් යනවා තාපසයෝ දැක්කට පස්සේ හිතෙනවා රැණ ඇඳුන් නැතු එක කකුලෙන් හිටගෙන ඉන්න තාපසයෝ දකිනකොට බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යද්දී අනේ රහතන් වහන්සේ නමක් කියලා උණ්ඩ වඳිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ හැරිලා කියනවා සුණක් අත්ත ඔහෙත් මේ බුද්ධ සාසනේ මහාන වුණානේ ඉතින් කිව්වා ඊට සුණක් අත්ත හඳුරනවා ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ කිව්ව සුණක් අත්ත තථාගත සම්බුදු කෙනෙක් පිටිපස්සෙන් යද්දී අර බලු තපස් රකින තාපසය දැකලා රහත් වෙලා කියලා හිතුවනේ නේ කියලා ඊට පස්සේ මේ හාඳුරු ඇහුවා ඇයි ඔබ වහන්සේ ඍරිසියයිද කියලා ඇහුවා දැක්කද මිනිස්සු බුදුන් දකින්න පතනවනේ බලන්න බුදුන් දැක්කත් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් පාද්දරේ අරගෙන ගියත් මේ උළුව සුද්ධ වෙලා නැත්තම් උන් එක තැනමයි පස්සේ සිවුරු එරියා 55 වෙනි වේදී තථාගතයන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේට උපස්ථායකයෙකු අවශ්‍යයි අද වාගේ පොම්පෝයේ දවසක අගතනතුරු ලැබූ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ධර්ම සේනාධිපතින් වහන්සේ තථාගතයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වෙන්නilla හිටියා උපස්ථායකයෙක් බවට පත් වෙනවා පින්වතුනි ධර්ම සේනාධිපති තනතුරයි සෙම්පති තනතුරයි උපස්ථායක තනතුරයි එක්කෙනෙක් කරන්නේ බුදුරජාන් වහන්සේ වදාළා පින්වත් සාරිපුත්ත ඔබ යම් දිශාවකට ගියොත් මම ඒ පැත්තට ගියා වගේ වැඩියා වගේ තමයි කිව්වා ඔබ ඉන්න දිශාව ගැන මට බරක් නැහැ ඔබට ඒ කටයුත්ත තියෙනවා ඔබ ඒ කටයුත්ත කරන්න මේකට වෙන කෙනෙක් හොඳයි කිව්වා ඉතින් මුගලම් මහරහතන් වහන්සේ ආදී උත්තමයෝ ඉල්ල හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගෑවිල්ලක් සද්දයක් නැහැ දැන් අර කල්ප ලක්ෂයක පාරමිතාව සඵල වෙන්න යන දන දැන් සංසාරේ පුරපු පාරමිතාවක් සඵල වෙන්නත් අවුරුදු කීයක් ගියද කියලා බලන්නකෝ 37න් පැවිදි වෙලා 55න් තමයි මේ අග්ගතනතුරට පත් වුනේ ඒකට අවුරුදු කීයක්ද එතන ඈ 18ක්ද 18ක්ද 13ක්ද 18ක්ද 18ක් නේ අවුරුදු 18ක් ගියා අර තනතුර ගන්න දැන් මේ අග තනතුරු පතාගෙන ඇවිල්ලත් ඒ තනතුර ලැබෙන්න ඔච්චර කාලයක් යනවා නම් මොකද මේ අපේ ජීවිතවල අපේ එක එක අදහස් ඉෂ්ට කරගන්න මෙච්චර කලබලේ ඔය ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ කසාදයක් බැඳ ගන්න තියෙන කලබලේ කෙල්ලෙක් කොල්ලෙක් යාළු කරගන්න තියෙන කලබලේ මේ අගතනතුරක් ගන්නත් අවුරුදු 18ක් ඉන්න ඕන හරි කලබලේ ඒ නිසා උතුම් පැතුම් හිතේ තියෙන්න ඕන සසර දුකින් නිදහස් වෙන ධර්මය අවබෝධ කරන උතුම් පැතුම් හිතේ තියෙන්න ඕන කාලයටත් ඉඩ දෙන්න ඕන කාලයටත් ඉඩ දෙන්න ඕන සමහර ප්‍රශ්න ගොඩාක් විසඳන්න ලේසි කාලයට ඉඩ දීමෙන් කාලේ පසු කරගෙන ඔබ යන්න හදන්න එපා කාලයට ඉඩ දෙන්න විසඳෙලයි අනිත් ස්වාමීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා ආනන්ද අගතනතුරු ඉල්ලන්න මේ උපස්ථායක තනතුරු ඉල්ලලා අරන් වැඩක් නැහැ මම සුදුසු නම් මහා කරුණිකයන් වහන්සේගේ දෙනතට මාව පෙනේවි ඒ සැනින් එසැනින් තථාගතයන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි ආනන්දව උත්සාහ කරවන්න එපා ඔය පින්වත් ආනන්ද මාහට උපස්ථාන කරાવી
අන්න බුදුරජාණන් වහන්සේ කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගීතල කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් මට වර 8ක් දෙන්න. ඒ වර 8 ලැබෙනවා නම් මං තථාගතයන් වහන්සේට දිවිමියෙන් උපස්ථාන කරනවා. ආනන්ද තථාගතයන් වහන්සේ වර කියන එක ඉක්මවා ගිය දෙයක්. ඉල්ලීම් වලට බැඳිලා නැහැ. නමුත් ආනන්දගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් කෙවෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ විදිහේ ඉල්ලීම් හතරක් තියෙනවා. ඒ තමයි මම භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට ලැබෙන සිවුරු මට දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පිළිගන්න පින්ඩපාතේ පාත්‍රයේ දාණය මට දෙන්න එපා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සැතපෙන කුටියේ මට සැතපෙන්න දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පිළිගත් දාණයකට මාව ගෙන්නගෙන යන්න එපා. ආනන්ද ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ලැබෙන දාණය ටිකත් ලැබෙනවා නා. සිවුරත් ලැබෙනවා නා. ඒ කුටියේ ඉන්නත් පුළුවන් නා. ඒ දානවලට ගෙන්නගෙන යනවා නා. උපස්ථාන කරන්න බැරි කාටද කියලා කියන්න ඉඩ තියෙනවා අන්න අය. උපස්ථායක තනතුරට පත් වෙද්දී ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා ඉස්සෙල්ලාම තූ කියලා පාගගෙන තමයි ඒ ගොඩනැගිල්ලට ගොඩ උනේ. අග්‍ර උපස්ථායක භාවයෙන් නැමැති මන්දිරයට ගොඩ උනේ ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා කියන පාපිස් පාගගෙන. එක දවසක් එක කුටියේ ඉඳලා නැහැ. 25 වසරකට. 25 වසරකට. එක දවසක් කුටියේ ඉඳලා නැහැ. ওই බුදු කුටිවල ධාතු මන්දිරවල නිදා ගන්න හොඳ නැහැ. සෑමලුවක් වුණත් එහෙමයි. සෑය ස්තූපය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කුටිය. ආනන්ද මුනිදුගේ කුටිය දැන් මෙහෙනම්. ඒ සෑමලුව කුසල් උපද්වන්න තමයි යොදා ගන්න ඕන. හරි, එපා ගියපු ඒවානේ. දැන් ඉල්ලපු ඒවා මොනවද? ඉල්ලින් හතර තමයි. මම කාගේ හරි දානයක් බාරගත්තොත් මගේ බුදුරජාණන් වහන්සේ වඩින්න. කවුරු හරි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඕන කියලා මට කිව්වොත් ඒකේ නා බුදුරජාන් වහන්සේ ළඟට ගෙන්නගෙන එන්න මට අවසර දෙන්න. කවුරු ගැන කරුණාවද ඔය? කවුරු ගැන කරුණාවද? මිනිස්සු ගැන කරුණාව. මිනිස්සු ගැන කරුණාව. හයවෙනි ඉල්ලීම තමයි මට සැකයක් ඇති වුණොත් දහං කරුණක් ඉගෙන ගන්න ඕනම වෙලාවක මට එන්න දෙන්න. ඊළඟ එක තමයි මන් නැති තැනක දේශනා කරපු ධර්මය මට ආය ආපහු කියන්න. ලාභ සත්කාර පාගලා මිනිස්සු ගැන කරුණාවෙන් තමන්ට ධර්මයේ පිහිට ගන්න තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. මුලින්ම ඒක තමයි තමන්ගේ ඉල්ලීම. අන්න උපස්ථායකයෙකු තුල තියෙන උත්තරීතර ලකුණු ලාභ සත්කාර බැහැර කිරීම, ඊට පස්සේ පිහිට ගන්න එන අය ගැන තියෙන කරුණාව, ඊළඟට තමන්ට දහමෙන් පිහිටක් ගන්න එක. බුදුරජාණන් වහන්සේ ඇහුව ආනන්ද ඇයි එහෙම ඉල්ලන්නේ? ස්වාමීනි මට මම් බාර ගන්න දානයකට බුදුරජාන් වහන්සේ වඩින්නෙත් නැත්තම්
මිනිස්සු මට කිව්වට පස්සේ මට බුදුරජාණන් වහන්සේ ළඟට මිනිස්සු ගෙන්නගෙන යන්නත් බැරි නා. ඊළඟ මිනිස්සු ඇවිල්ලා බණ අහනකොට මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ මම දන්නේ නැත්තම් මිනිස්සු කියයි ළඟ ඉඳලා මොකටද? ළඟට වෙලා ඉන්නව බණවදයක්වත් දන්නේ නැහැ කියලා කියයි. ඒ නිසා කරුණු සහිතව අවමන් එනවාට සත්පුරුෂය කැමති නැහැ. කරුණු රහිත වෙයි ඒක අටලෝ දහම. කරුණු සහිතව නිඳා එනවාට සත්පුරුෂය කැමති නැහැ. ආනන්ද ඔබට ඒ වර ලැබෙනවා කිව්වා. ඉදා ඉඳලා මගේ ආනන්ද මුනි දුන් උදේට උණු පැන් සිසිල් පැන් දහවලට උණු පැන් සිසිල් පැන් සවසට උණු පැන් සිසිල් පැන් පැන් දෙවර්ගයකින් උපස්ථාන කළා. උදේ පාන්දරම නැගිටලා සම්බුදු කොටියේ දොරටුවේ හිස තියලා වැඳලා තමයි ස්වාමීනි කියලා කතා කරනවා කියන්නේ. ආනන්ද මුනි දුට දොරටුව විවෘත වෙනවා. සිරස දෝත නලලේ තියලා සම්බුදු සිරිපා වැඳලා තමයි ආනන්ද මුනිතුන් උපස්ථාන පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ සිවුර නවල බුදුරජාණන් වහන්සේට පින්ඩ පාතේ වඩින්න කාට මුලින්ම දැහැටි ඒ සියල්ල තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේට පින්ඩ පාතේ වඩින්න හරි ගස්සලා දහවල් කාලේ උපස්ථාන කළා. හවස් කාලේ උපස්ථාන කරලා පෙම් පහසු වෙනකොට ජල සාටිකා චීවරය පිළියෙල කරලා පෙම් පහසු වෙලා බුදුරජාණන් වහන්සේ ආවේ වැඩ ඉන්නකොට එතන වැඩ ඉඳලා පාද පරිකම්මන පිටි පරිකම්මන මගේ බුදුරජාණන් වහන්සේගේ රන් සිරිපා බොහෝ දුර ඉඳලා වැඩියට වැඩියට පස්සේ මෙහෙම උපස්ථාන කරනවා සම්බහන්ය කරනවා. මේක වගේ දෙයක් වෙන්න කෙනෙක් අල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ පැම් පහස වෙලා ආවේ කය වේලනකට අඳනේ විතරක් තියෙද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වැඳලා පිට මෙහෙම සම්බාහනය කරනවා. බුදු කෙනෙක්ගේ රන්වන් රන් ශ්‍රී දේහයකට අත තියන්න තරම් එච්චර හිත පිරිසුදුයි. එච්චර හිත පිරිසුදුයි පූජනයයි. ඒ ආනන්ද මුනිදුන්ගේ හිත අත ගය හැම එකක්ම පූජනයයි. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා 25 වසරකට එදා දම්සභා මණ්ඩපයේදී උපස්ථාන තනතුර ගත්ත දා ඉඳලා පිරිනිවන් පාන දවස එනකල් රාග සිටිවිල්ලක් ඇති වුණේ නැහැ කියනවා. සාදු 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 කොච්චර බුද්ධ ගෞරවයක්ද. රාග සිටිවිල්ලක් ඇති වෙලා නැහැ අවුරුදු 25ක්. කීම දරුවනේ නුඹලා මවගේ කුසින් ඉපදී දැන් වයස අවුරුදු 25යි නා උඹලට මේ වෙනකොට රාග සිටිවිලි කොච්චර ඇති වෙලාද. මවගේ ඔඩොක්කුවේ නැලවෙන වයසත් අරන් මං කිව්වේ. සෙල්ලම් බඩු ඇරන් සෙල්ලම් කරන වයසත් අරන් මම කිව්වේ. පාසල් යන වයසත් අරන් මම ඔය අවුරුදු 25 කිව්වේ. හැංගීම් දැනින් ඇති වෙනකොට අවුරුදු 10 12 13 14 යනවා. අවුරුදු 25 කියන්නේ අවුරුදු 10ක් වගේ කාලයක්. අපේ ආනන්ද මුනිදොන්ට තරුණ වියේදීම 25 වසරක් රාග සිටිවිල්ලක් ඇති වුණේ. දරුවනේ පින්වතුනේ රාගෙන් බැටකන නොඹලා රාගෙන් නිදහස් වීම පිණිස ආනන්ද මුනිදොන්ට උපස්ථාන කරන්න මේ ආනන්ද මහා සෑයට දාසකම් කරන්න කාලය ධනේ ශ්‍රමයේ කැප කරන්න 25 වසරකට ද්වේෂ සිතිවිල්ලක් ඇති වෙලා නැහැ.
අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපද්දවන්න තවත් කාරණාවක් නැහැ කියනවා බුද්ධ ගෞරවයේ තරම්. එහෙනම් අපිට රාගය ඇති වෙන තරමට ද්වේෂය ඇති වෙන තරමට තේරෙනව නේද බුද්ධ ගෞරවය කොතනද තියෙන්නේ කියලා. අපේ ආනන්ද මහ තෙරුන් බුද්ධ ගෞරවයෙන් පූජිත වුණා. ඒ සෙවණැල්ලක් වගේ ළඟ හිටිය පස්විසි වසරට රාග සිතිවිල්ලක් ඇති වුණේ නැහැ. ද්වේෂ සිතිවිල්ලක් ඇති වුණේ නැහැ. මෙත්තා සහගතේන කාය කම්මේන මෛත්‍රී සහගතවමයි කායික ක්‍රියා කළේ. මෙත්තා සහගතේන වචී කම්මේන කවදාවත් නිකමට තප්පරේට වැරදීමකින්වත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන එක අමාරුයි කියලා කියවෙලාවත් නැහැ. ඔබට කියවෙනවා, මට කියවෙනවා. ඔබගේ ගෙදර ධාතු මන්දිරයක් තියෙනවා නම් බුද්ධ මන්දිරයක්. අනේ මේ ඉතින් බුදුන් වඳින්න එපැයි මේවත් එක්ක අපිට ගමනක්වත් යන්න නැහැ කියලා කියවෙනවනේ. කියවෙනවනේ. අපිට මේ පැන් පාත්‍ර උස්සගෙන ගිහිල්ලා බුද්ධ පූජාව තියලා බෝධිය උපස්ථාන කළා, චෛත්‍යය උපස්ථාන කළා, මේ අතපය හරියට රෙදෙනවා අප්පා කියවෙනවනේ. මගේ අනද මොනිදුන් අතින් රහත් වෙලත් නැතුව සෝවාන් වෙලා හිටියේ. යම් පළවෙනි දවසේ උපස්ථාන කළේ යම්සේද පිරිනවම් පාන දවසෙත් ඒ විදියටමයි. මේ වාගේ උපස්ථාන කරන්න කෙනෙක් මේ බුද්ධ ශාසනයම පහළ වෙන්නේ අය. මේ ලංකාවේ ධාතු මන්දිරවලට ස්තූපවලට උපස්ථාන කරන අසිරිමත් විදියට උපස්ථාන කරන හාමුදුරුවෝ ඉන්නවා, ගිහි අය ඉන්නවා. නමුත් ඒ කවුරුවත් අග්‍ර උපස්ථායකයෝ නෙවෙයි. අපේ ආනන්ද මොනිදුන්ට සමාන වෙන්න කෙනෙක් නැහැ. එදා පාරිලියක වනයේට බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාරිලියක හස්ති රාජයා උපස්ථාන කළා. උදේ පාන්දරම දැහැටි දඬු කඩාගෙන ඇවිල්ලා ළඟ තියෙන හොඬවැල්ලෙන් ලී දෙකක් කකුලෙන් පාගගෙන හොඬවැල්ලෙන් අල්ලගෙන අත මේ තල් මේ ඇතුල්වල ගින්දර උපද්දවල ගිනි මැලයක් ගහලා ඒකට ගල් දාලා ගිනි මැලේ රත් වෙන්න හැදලා පොල්ලක් අරගෙන හොඬවැල්ලෙන් ගලක් තල්ලු කරගෙන තල්ලු කරගෙන පොඩි පොකුණකට දානවා. පොකුණේ වතුර රත් වෙනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී හස්තේ වටා හොඬවැල පටලවාගෙන ඇදගෙන යනවා. සැතපෙන බුදුරජාණන් වහන්සේට කෙහෙල් කොලෙන් පවන්සලනවා. බුදුරජාණන් වහන්සේ භාවනා කරනු රෑ එළිවෙන කල අර ගහවටේ හිමීට ඇවිද ඇවිද ඉන්නවා. කොලයක් පොඩි වෙන්නේ නැති වෙන්න පාරිල්ලියක ඇතා. එදා ආනන්ද මොනිදුන් සංඝයා සමග වහනේට ඇතුල් වෙනකොට කවුද මේ උන්වහන්සේලා ටිකක් මගේ බුදුරජාණන් වහන්සේට බාධා කරන්න කියලා පොල්ලක් හොඬවැලෙන් අරගෙන උස්සගෙන ගිහිල්ලා තිනවා අඩේන පැත්තට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොඬවැල උස්සගෙන යා පොල්ල අරන් යනකොට ඇත බුදුරජාණන් වහන්සේ කියලා තිනවා පාරිලියක ඔය අපේ ආනන්ද මගේ උපස්ථායක. තුරු පාරිලියක ඇතා කල්පනා කළා කියනවා මට පුළුවන් උපරිම ආකාරයෙන් මම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. ඔය ආමඳුරුවන්ට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න තේරෙන්නේ නැත්තම් මම මේ කැලෙන් බුදුරජාණන් වහන්සේට යන්න දෙන්නේ නැහැ. දැන් ඔය භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගන්න හැටි මම බලාගෙන ඉන්නවා. පාරිල්ලියක එහෙම හිතුවා කියනවා.
ඔය පාත්‍රේ ගන්න බුද්ධ ගෞරවයෙන් නෙවෙයි නම් මං යන්න දෙන්නේ නැහැ. මගේ ආනන්ද මොනිඳුන් ධාතු කරඬුවක් වගේ පාත්‍රේ අතට ගන්නකොටම ඇතා කුංච නාද කළා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක කියලා. තුන් ලෝකෙට මඳ ඇහෙන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඒ උපස්ථානය ඒ ශාස්ත්‍ර ගෞරවය දරුවෙක් නෙවෙයි ඒකට රහතුන් පාවිච්චි කරපු වචනය මගේ බුදුරජාණන් වහන්සේගේ හේවණල්ල කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙන් වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කලින්ම කතා කරනවා කියනවා වඩින්න ආනන්ද අපේ බුදුරජාණන් වහන්සේගේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ වඩිනවා වඩින්න කියලා ආසනේ පෙන්නනවා කියනවා සාරිපුත්තයන් වහන්සේ. එච්චර සංඝයා ගරු කළා. සාරිපුත්තයන් වහන්සේටත් ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩක් ගරු කළා. දම්සභා මණ්ඩපේ මගේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන වදාළා. ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් බහුසුතානම් යදිදං ආනන්දෝ. පින්වත් මහණෙනි මාගේ බුද්ධ ශාසනේ සියලු භික්ෂූන් අතර බහුශ්‍රුතම ධර්මයේ දරාගෙන ඉන්න භික්ෂුව තමයි මේ පින්වත් ආනන්ද අග්‍රයි කිව්වා. ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සතිමන්තානම් යදිදං ආනන්දෝ. මේ ගෞතම බුද්ධ ශාසනයේම සතිමන්ත සිහියෙන් අග්‍ර භික්ෂුව තමයි කිව්වා මේ ආනන්ද. සිහිය කියන එක විස්තර කරද්දී කියනවා පරමේන සති නේපක්කේන චිර කතම්පි චිර බහසිතම්පි සරිත අනුස්සරිත. සිහියේ ප්‍රබල බව කියන්නේ නුවණත් එක්ක මුහු වෙලා බොහෝ කාලයක් කියන කරන ඒවා මතක් කරන්න පුළුවන්. මතකයත් එක්ක සිහිය කියන එක බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ආනන්දයන් වහන්සේ මතකයෙන් අග්‍රයි වගේම සිහියෙනුත් අග්‍රයි. දැන් තනතුරු දෙක බහුශ්‍රුත භවෙන් අග්‍රයි සතිමන්ත භවෙන් අග්‍රයි. ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් බහුසුතානම් භික්ඛූනම් ගතිමන්තානම් යදිදං ආනන්දෝ. ගතිමන්තානම් කියන්නේ වචන 60කින් විස්තර කරන්න ඕන වචනේ එක වචනෙන් මතකයිදිනවා. වචන 60කින් විස්තර කරන්න ඕන දහම් පරයය එක වචනෙන් මතකයිදිනවා. මනා නුවණත් එක්ක මුහු වෙච්ච මතක ඥානය. ඒකට කියනවා ගතිමන්ත. ඕක නිසා වෙන්න ඇති අර මිනිස්සු කියන්නේ වචන 60,000ක් එකපාර මතක හිටිනවා කියලා. කෙනෙකුට තප්පරයට වචන 60,000ක් කියන්න පුළුවන් නම් 60,000ම මතක හිටිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ළමයිට අකුරු කියවනකොට විභාගයට යනකොට අනේ මේ ආනන්ද මොනිදුට පහනක් තියා වැඳ ආශිර්වාද අරන් යන්නෝ කවරෝද? ඉගෙන ගන්නට ආසා නුවණට ආසා මතකයට ආසා දරුවනේ පින්වතුනේ මේ උතුම් ආනන්ද මහසෑයට උපස්ථාන කරන්න කාලය ධනේ ශ්‍රමය කැප කරන්න පොඩි පැටව පවා ගල් කැටක් දින්න ඕන. පොඩි පැටව පවා දෝතට ගඩොල් අරන් මේ වෙහෙරට තියන්න ඕන පොඩි පැටව පවා. මතකයට කැමති නම් සිහියට කැමති නම් ගතිමන්ත බවට කැමති නම් දැන් තුනයි තනතුරු හතර. ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් දිතිමන්තානම් යදිදං ආනන්දෝ. දිතිමන්ත කියන්නේ වීරියත් එක්ක එකතු වන නුවණ.
උන්වහන්සේට දහම් මඟ වඩන්ඩ තුන් වේල බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන එක බාධාවක් නෙවෙයි. සංඝය බුදුරජාණන් වහන්සේට අඩුවක් නැතුව උපස්ථාන කරලා ආනන්ද බෝධියට උපස්ථාන කරලා සංඝයාගේ කටයුතු හොයලා බලලා ඔක්කොමත් කරගෙන දහම් මඟ දියුණු කරගෙන යනවා. වීරියෙන් යුක්තව මේ සියලු කුසල් දහම් නුවණින් යුක්තව දියුණු කරගන්න පුළුවන් එකට කියනවා දිතිමන්ත කියලා. ඒත දක්කම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං උපට්ඨාකානං යදිනං ආනන්දෝ ආනන්දයන් තරං උපස්ථායකෙක් ආය නැහැ කිව්වා. මේ බුද්ධ ශාසනයම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බලන්න මේ ආනන්ද දේශ අතීතේ බුදුවරුන්ට උපස්ථායකෙක් හිටියානම් මේ ආනන්ද වගේමයි කිව්වා. පින්වත් මහණෙනි අනාගතේ බුදුවරුන්ට උපස්ථායකයෝ ඉන්නවනම් මේ ආනන්ද වගේමයි කිව්වා. සෑම බුදු කෙනෙක්ම අනාගත බුදුවරු ගැන දේශනා කරද්දී උපස්ථායකයන් වහන්සේ ගැන දේශනා කරනවා. මේ හදන සෑය මේ ගල් නෑවේ හදන මේ ආනන්ද මහ සෑය අසිරිමත් සෑය. අසිරිමත් සෑය. අසිරිමත් සෑය. ධර්මාශෝක රජුරෝ ස්වාසු දහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් ස්තූප කරද්දී වැඩිපුරම ධනේ වියදම් කළා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේගේ සෑය හදන්න මේ සකල ධර්මයේ හදවතේ දරාගත් උත්තමයා කියලා. ඔයාලගේ ජීවිතෙන් මෙතෙක් සෑයවල් වලට කරපු උපස්ථාන අතර වැඩිපුරම උපස්ථානය කරන්න ආනන්ද මුනි දුකේ සෑයට දොර බැහැර ඉඳලා එන්න ගල් නෑවේ අසපුවේ ටෙලිෆෝන් නම්බරය අහගෙන කෝල් එකක් දීලා අපි අහවල් දවසේ රමදානෙට එන්නද කියලා අහලා එන්න. අපි ගඩොල් එනකොට අරන් එන්නද, කළු ගල් අරන් එන්නද, මෙටල් අරන් එන්නද, සිමෙන්ති අරන් එන්නද අහන්න. නෑදෑයන් හිත මිත්‍රාදීන් ගෙන්නගෙන එන්න. පවුලේ අය ලවා මේ උතුම් සෑයට ගඩොලක් තියන්න ගෙන්නගෙන එන්න. කැටවල් වලට පොඩි පොඩි කාසි එකතු කරන්න. විට කණේවා බීඩි කණේ බීඩි බොනේවා නතර කරලා පොඩි ළමයි ටොපි කණේවා නතර කරලා චූටි පැටව පවා පොඩි කැටයක් එකතු කරන්න. ළමයිනේ අපිට වැඩි උඹල වාසනාවන්ත ඇති. අපි පුංචි කාලේ මෙහෙම කියන්න කවුරුත් හිටියේ නැහැ. අපිට ඇඳුම් ගන්න අපි කැට එකතු කළේ. ට්‍රිප් යන්න අපි කැට එකතු කළේ. අපේ පුංචි කාලේ අපේ අතින් චෛත්‍ය වලට කාසි එකතු වුණේ. පැටුනේ උඹල වාසනාවන්තයි. ඔයාලා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ඔයාලගේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ඔයාලගේ ජීවිතේ සංඝයා ආදර වැඩිපුරම ආදරය කරන්න ආනන්ද මුනි දුන්න. උන්වහන්සේ හරි කරුණාවන්තයි. දුක් තියෙන මිනිස්සු ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක ගමන්ම දුක නැති වෙනවා කියනවා. මූණ ලස්සනයි කියනවා. මං එක විමානයක අහලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇස් වලින් දැක්ක කතාවක් කියනවා. ඒ දැක්ක ගමන්ම දුක නැති වුණා කියනවා. අදටත් ඒ මූණ මතකයි කියනවා. ලස්සන වේදේහ මුනි ශාක්‍ය බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය කුලේ රාජකුමාරේ ආනන්දයන් වහන්සේ කරුණාව මෛත්‍රිය වැගිරෙනවා. මිනිස්සු වෙහෙසට පත් කරන්නේ බුදුරජාණන් වහන්සේට ආදරේ සෙනියන්සයි. හවස වත් පිළිවෙක් කළ ආනන්ද යන්න ඔබ සෑ මේ විවේක ගන්න කියද්දී දඬුවැට පහන අතට ඇරගෙන බුදු කුටිය වටේ නවවතාවක් පැදගුණ කරනවා. අනේ දඹදිව ගිහිල්ලා දෙව්රම් වෙහෙරේ ගන්ධ කුටිය වටේ අපිත් දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන හිත හිතා නවවතාවක් පැදකුණු කළා රාත්‍රියේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන හිත හිතා එක දවසක් නෙවෙයි 25 වසරක් බැරි වෙලාවත් පින්වත් ආනන්ද කියලා මට කතා කළොත්
මං ඒ වෙලාවේ නිින්ද ගිහිල්ලා හිටියොත් මට හොඳ නෑ කියලා. හැබැයි 25 වසරටම එක දවසක්වත් කතා කරලා නැතුව 25 වසරේම නව වතාවක් කුටිය පදකුණු කරලා තියෙනවා. මෙහෙම උත්තමේ කාය පහළ වෙන්නේ නෑ. උන්නාන්සේගේ තිබ්බ කරුණාව දයාව පිහිට අසරණයන්ට පිහිට වෙච්ච වාර නින්දා පාස ඒ ආස වෙනම එනවා. කැවුම් ටිකක් ගෙනල්ලා වැඩි වෙලා ඉඳුල් කන මිනිස්සු ටිකක් තාපසියු ටිකක් අර ගේට්ව ළඟ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කට්ටියට කැවුම් එක එක බෙදාගෙන යනකොට එක බවලතෙකුට කැවුම් දෙකක් හම්බ වුණා. ළඟ හිටපු ගෑනු ගෙනා රවලා බැලුවා. ඊට පස්සේ දෙවෙනි පාර කැවුම් වැඩි ආයේ බෙද අර ගෑනින්ම දෙකක් හම්බ වුණා. තුන්වෙනි පාර කැවුම් බෙදනකොට එයාටම ආයේ දෙකක් හම්බ වුණා. ළඟ හිටපු බවලත ඇහුවා, "තෝගේ මිනිහද?" කට කතාවක් ගියා. ලෞතර බුදුරජාණන් වහන්සේ නීතියක් පැනෙව්වා. ස්වාමීන් වහන්සේ නමක්ගේ අතිම් පරිබ්‍රාජිකාවන්ට කෑම බෙදන්න එපා කියලා. රජගෙදර බණට ගිහිල්ලා අපේ අනද මොනිදුන් දහම් දෙසද්දි ඒ බිසෝරු ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා පස්සේ කාලේ ඉපදිච්ච දරුවෝ ටික ඔක්කොම ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූණ වගේ බලන්නකෝ. කට කතාවක් ගියා. ලෞතර බුදුරජාණන් වහන්සේ දරුවෙක් පිළිසිඳ ගන්න ක්‍රම නවයක් වදාලා. අඹු සැමියන්ගේ එකතු වීම කියන්නේ එක සිද්ධියක්. ඒ මව්පියෝ දෙදෙනා ඉදින් ඒ ගන්ධබ්බයා ඒ අම්මගේ බඩේ ඉපදෙන දරුවා බඩ ඇතුලේ ඒ කලලේ බැස ගන්න අම්මයි තාත්තයි අත් දෙක අල්ලගෙන ඉන්නේ ගැති කිව්වා. ඒ සංයෝගයෙන් මේ කලලේ බැස ගන්නවා. එහෙම නැත්නම් ඒ දෙන්න ඇස් දෙක දිහා බලාගෙන සරාගීව කතා කර කර ඉන්න එක ඇති කිව්වා කුසේ බැස ගන්න. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි උනේ දුටුගැමුණු රජුරුවන්ගේ මව කුස පිළිසිඳගෙන. රජ්ජුරුවෝයි බිසවයි දෙන්න මෙහෙම කතා කර කර යද්දීන් තමයි අර මේ දුටුගැමුණු රජ්ජුරුවෝ අම්මගේ බඩේ ඉපදුනේ. අර ඒ දෙදෙනාගේ එකතු වීම එක සිද්ධියක්. කතා බහ කර කර ඉඳීම, අතින් අත ස්පර්ශ වීම, දසාම කුමාරයා ඉපදුනේ ඒ තාත්තා ඒ අම්මගේ ඇඟ මහ පොට ඇඟිල්ලෙන් ස්පර්ශ කළා. ඒ පුංචි ස්පර්ශයට බඩේ දරුවෙක් හැදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දගේ හැඩරුව මෙයාලට එන්න හේතුව මේ කාන්තාව වැඩිපුරම ඒ රූපයේ දෙස බලාගෙන සිටීම. අද කාලේ නම් ඕව විශ්වාස කරන්නේ නැවනේ. ඊට පස්සේ අන්න කොසෝ රජුරෝ තමයි ඉස්සෙල්ලාම කලබල වුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා, පිළිගත්තා, දරුවෝ ටික ඉපදුණා. දරුවෝ 500ම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ මහණ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනුවම් පානකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ හැඩහුරුකම් තියෙන 500ක් හාමුදුරුවරු හිටියා. රහතන් වහන්සේ ඊට පස්සේ මේ විදිහට ගොඩාක් ඉතින් වචනෙන් කියන්නේ බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතය කියන්නේ අපිට මෙහෙම බණක පැයකමාරකට කියන්න පුළුවන් විස්තරයක් නෙවෙයි. රැයක් එළි වෙනකන් කියලා නිම කරගන්න බැරි වෙයි. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේත් එක වැඩිපුරම සමීප බුදුමුවින් වැඩිපුරම කියවිච්ච නාමය තමයි මොකද්ද? පින්වත් ආනන්ද. බුදුමුවින් පිට වෙලා බුද්ධ මහා පිරිතක් වාගේ බුදුමුවින් පිටවෙච්ච පිරිතක් ශ්‍රී ආනන්ද නාමය. පැහැදිලිද? ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ
ওই বিধিহেট ගොඩාක් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා බුදුරජාණන් වහන්සේටත් 80යි වයස ආනන්ද ස්වාමීන් වහන්සේටත් 80යි වයස 80 වෙනි වේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනකොට මේ මිහිමණ්ඩල කම්පා වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ වැල්ල පොළා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙම වැදියා කුසිනාරාවට වඩින ගමනේ සල්ගස් දෙකක් අතර ආනන්ද ස්වාමීන් වහන්සේ ආසන පැනෙව්වා බුදුරජාණන් වහන්සේගේ වියෝයෙන් අදහා ගන්න බැරි දුකින් ආනන්ද ස්වාමීන් වහන්සේ වැළපුණා ඒ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනේ පිටිපස්සෙන් තිබ්බ පොඩි මණ්ඩපය ඒ මණ්ඩපේ කණුව බදාගෙන අඬනවා ස්වාමී භාග්‍යතුන් වහන්සේ වදාළා කෝපින්වත් මහණෙනි ආනන්ද ස්වාමීනි ආනන්දයන් අඬනවා කහන්න ඒසෝ කොහමද අඬන්නේ අහංච වතම්හි සේකෝ මම තවම සේක කෙනෙක් මං රහත් වෙලා නැහැ සකරණියෝ කරන්න දේවල් මට ගොඩක් තියෙනවා සත්තුච මේ පරිනිබ්බානම් භවිෂ්‍යති යෝ මමං අනුකම්පකෝ මට අනුකම්පා කරපු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා අඬනවා සෝවාන් වෙච්ච කෙනෙක් අඬනවා කියන්නේ අපි අඬන අපි කඳුළු පිහදා ගන්නවා බණපදයක් හිතලා ඒ සියලු ධර්මයේ හිතේ තිබ්බ කෙනෙක් අඬනවා කියන්නේ මෙච්චර ගතිමන්ත දිතිමන්ත සතිමන්ත කෙනෙක් අඬනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වියෝවය සහ ඒ ආනන්ද මොනිදු තථාගතයන් වහන්සේ දක්වූ සෙනෙහස පින්වත් මහණෙනි ආනන්දට එන්න කියන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩි වන්දනා කළා අලං ආනන්ද මා සෝචි ආනන්ද වැඩක් නෑ අඳන්න එපා මා පරිදේවි වැළපෙන්න එපා නනු ඒතං ආනන්ද මයා පටිකච්චේ වක්ඛාතං ආනන්ද මං ඉස්සරහ පිටම ඔබ අහලා තියෙනවා නේද සබ්බේව පියේහි මනාපේ නානා භව විනා භව සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න වෙනවා කියලා අඤ්ඤතා භව අන්‍ය ස්වභාවයකටපත් වෙනවා කියලා තං කුතිත් ආනන්ද ලබ්බා ආනන්ද කොහොමද ලබන්නේ යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං තං වතමා පලුජ්ජ තථාගතස්සාපි ශරීරම් මා පලුජ්ජ තීති හේතු ඵල දහමෙන් හටගත් සංකත මේ ජීවිතය බුදු කෙනෙක්ගේ පවා සිඳෙන්න එපා වෙනසෙන්න එපා කියලා ලබන්නේ කොහමද ලබන්න බෑ ආනන්ද මේව නැති වෙලා යනවා නේතං ථානං විජ්ජති ඒක සිද්ධ වෙන්නේ නැහැ දීගරත්තං කෝතේ ආනන්ද තථාගතෝ පච්චුපට්ඨිතෝ මෙත්තේන කායකම්මේන හිතේන සුකේන ඔබ බොහෝ කාලයක් තථාගතයන් වහන්සේට මෛත්‍රී කාය කර්මෙන් හිතසුව පිණිස උපස්ථාන කළා අද්වේන දෙහිතක් තිබ්බේ නෑ ආනන්ද ඔබට උපස්ථාන කරන්න තියෙද්දි හිතේ වෙන එකක් තියාගෙන උපස්ථාන කළේ නෑ අද්වේන අප්‍රමාණේන අප්‍රමාණ උපස්ථාන කළා මෙත්තේන වචීකම්මේන මෙත්තේන මනෝකම්මේන වචනේනුත් සිතුනුත් ඒ විදිහට කත පුඤ්ඤෝ සිතුවන් ආනන්ද ආනන්ද ඔබ ගොඩාක් පිං කරපු කෙනෙක් පදානු මනුයුංජ ඔබ වීර්ය කරන්ද කිප්පං හේ හේහිසි අනාසවෝ ඔබ ඉක්මනින්ම රහත් වෙනවා ආනන්ද කලින් ජීවිතේක මං එඬරු ගහක ඉඳලා එඬරු ගහේ දෙවියෙක් වෙලා ඉඳලා එඬරු ගහට උපස්ථාන කළා ඔබ දුප්පත් මිනිහෙක් වෙලා එඬරු ගහට උපස්ථාන කරපු
දුප්පත් මිනිසයාට නිදාන පහල වුණා. ආනන්ද එඬරු ගහකට උපස්ථාන කරපු කෙනාට නිදම් පහල වුණා නම් බුදු කෙනෙකුට උපස්ථාන කරපු ඔබ ගැන කතා කරන්න දෙයක් නැහැ කිව්වා. කත පුඤ්ඤෝ සිතුවන් ආනන්ද ආනන්ද ඔබ බොහෝ පිං කළා. මේ ආනන්ද සෑයට උපස්ථාන කරනවා කියන්නේ මහා පිංවන්තයෙකුට උපස්ථාන කිරීම. ඒ පිනේ සැර පිනේ ආලෝකය අපි කරා එනවා. ගොඩාක් පිම්පිරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට ආමන්ත්‍රණය කළා. පින්වත් මහණෙනි මේ ආනන්ද වගේම සෑම බුදු කෙනෙකුටම උපස්ථායකවරු ඉන්නවා. ආනන්ද තුල ආශ්චර්ය අද්භූත කාරණා හතරක් තියෙනවා පින්වත් මහණෙනි. මේ ආනන්ද මුණ ගැහෙන්න භික්ෂුන් එනවා. ඒ භික්ෂුන් ආනන්දයන් දැක්ක ගමන්ම සතුටටපත් වෙනවා. කතා කරනකොට සතුටටපත් වෙනවා. ඒ අයට ආනන්ද බණ කියනවා. ඒ හාමුදුරුවෝ බණ අහන එක තව අහන්න කැමැත්ත දෙද්දී ආනන්ද බණ නතර කරනවා. කවදාවත් ආනන්දගෙන් බණ අහලා ඇති කියලා හිතෙන්නේ නැහැ කිව්වා. ඕක ආශ්චර්ය අද්භූත කාරණාවක් කිව්වා. භික්ෂුණීන් වහන්සේලාටත් එහෙමයි, උපාසකයන්ටත් එහෙමයි, උපාසිකාවන්ටත් එහෙමයි. පින්වත් මහණෙනි ඔය වාගේ ආශ්චර්යයක් තියෙනවා සක්විති රජ කෙනෙකුට. සක්විති රජුරෝ දකිනකොට රජ කුලේ, ගෘහපති කුලේ, බ්‍රාහ්මණ කුලේ, ජනපද වැසියන්ට දකිනකොටම සතුට එනවා, කතා කරනකොට සතුට එනවා. රජුරුවෝත් එක්ක කතා කරගෙන ඉන්න ආසාව තියෙද්දී රජුරෝ නැගිටලා යනවා. ගෞතම බුද්ධ ශාසනේ සක්විති රජ කෙනෙක් වගේ කිව්වා මේ ආනන්ද. ගෞතම බුද්ධ ශාසනේ අම්මා කිව්වා සාරිපුත්තයන් වහන්සේට. ගෞතම බුද්ධ ශාසනේ කිරිය අම්මා කිව්වා මුගලන් මහරහතන් වහන්සේට. ගෞතම බුදු සසුනේ සක්විති රජුරෝ කිව්වා ආනන්ද මහරහතන් වහන්සේට. මේ සියලු තනතුරු ලබන්නේ රහත් නොවී සිටියේදී. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තරං ප්‍රඥාවෙන් ආනන්දට ප්‍රඥාවට ලං කරන්න පුළුවන් අය ඉතාම සුළු පිරිසක් බුද්ධ ශාසනයේ ඉන්නේ. එච්චර ආනන්ද ප්‍රඥාවන්තයි කියෝ. ආනන්ද යම් ධර්ම කරුණක් විස්තර කළොත් මම විස්තර කරන විදිහටම විස්තර කරනවා කියෝ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වදාලා මල්ල රජදරුවන්ට පින්වත් ආනන්ද ඉක්මනට එන්න කියන්න, නැත්නම් එයාලට දුක හිතෙයි, පිරිනිවන් පාද්දිනොත් තමන්ගේ උද්‍යානයේ මල රජදරුවෝ ආවේ නැහැ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය අඬ අඬ ඉන්න ගමන් යනවා ඒකට. ඒ අය අඬාගෙන වැළපීගෙන එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අච්චර දුකක් තියෙද්දී කල්පනා කළා, මේ මිනිස්සු පොළු මේ වැඳ වැඳ ගියොත් රෑ වෙනවා, බුදුරජාන් වහන්සේ වැඳ ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙයාලා පවුල් විදියට වඳින්න ඕන කියලා, ඔයාලා පවුල් පවුල් එන්න කියලා පවුල් පිටින් වැන්දෙව්වා. එකපාර පවුලක්ම වන්දවනවා. මේ පරියායෙන් මේ උපක්‍රමයෙන් පළවෙනි යාමෙම ආනන්ද ස්වාමීන් වහන්සේ ඔක්කොම වන්දවලා ඉවර කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬද්දි වැළපෙද්දි බුදුරජාණන් වහන්සේ ඒ ආසෙත් ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තාව ගැන කොහොම කටයුතු කරන්න ඕනද කියලා ඇහුවා. අදස්සනම් මා ආනන්ද දකින්නවා, දැක්කොත් කතා කරන්නවා, කතා කරන්න ඕනොත් මේ අම්මා, මේ ලොකු අම්මා, එහෙම නැත්නම් මේ දුව, මේ නංගි කියලා ගෞරව හිතකින් කාන්තාව ඇසුරු කරන්න කිව්වා. ආනන්ද චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කිව්වා. ආනන්ද මාගේ ඇවෑමෙන් පස්සේ කුද්දානු කුද්දක ශික්ෂාපද වෙනස් කරගත්තට කමක් නැහැ කිව්වා. ආනන්ද වැඩිමල් අයට ආයස්මා කියලත්, බාල අයට ආවුසෝ කියලත් කතා කරන්න කිව්වා. තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑව කියලා හිතන්න එපා, ධර්මයේ විනය ඔබට ශාස්ත්‍රුන් වහන්සේ කියලා කිව්වා. හන්දදානෙ වික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. කලාතුරකින් ලෝකෙට පහළ වුණ බුදු ඇස
පිරිනවම් පෑවා. ඒ ඇස වැහුණා ආලෝකයේ. ඒ පහන නිවි ගියා, ඉර මඩල බැසී ගියා. බින්සනක පොළව කම්පන වීම සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ හඳා වැළපුණා. රැය පහන් වෙනතුරු අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දහං කතාව කර කර ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ඇදුවා. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන එතන කතාවක් නැහැ. තන්නිකර ශෝකයෙන් ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි ඔක්කොම බැලුවේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය සිවුරත් තුරුළු කරගෙන දෙවුරන් වෙහෙරට එනකොට මිනිස්සු වට වෙලා ආනන්දයන් වහන්සේ කෝ ඔබ වහන්සේ කලින් තනියෙන් වඩින්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක කලින් වඩින්නේ අද ඇයි තනියෙන් වඩින්නේ කියනකොට පාත්‍ර සිවුරු පෙන්නද්දී මිනිස්සු හඬා වැටුණා තමන්ගේ හිතේ දුකක් තියාගෙන අඬන මිනිස්සු මැදින් එන එක ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් දුෂ්කර වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ හිත බණ කතා කිය කියා හදනවා. හදනකොට දෙවිවරු දැක්කා තව තුන් මාසෙකින් ධර්ම සංගායනාව තියෙනවා. ආනන්දයන් වහන්සේ රහත් වෙලා නැහැ. මොණ්ණාන්සේ දුකෙන් ඉඳගෙන අනිත් අයට බණ කිය ඉන්නවා. මේක ඉවරයක් වෙන එකක් නැහැ කියලා දෙවි කෙනෙක් කනට කඳුරලා කිව්වා. බිලිබිලි ගගා බණ කිය ඉන්නේ නැතුව පැත්තකට ගිහලා භාවනා කරන්න ගියා. දෙවි කෙනෙක් කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ ගල් ගැහුවා. තමන්ගේ හිතේ දුක තියාගෙන අනිත් අයගේ දුක නිවන්න බණ කියද්දි දෙවරු සංවේග කළා. දෙවරුන්ගේ බලාපොරොත්තුවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. 500ක් සංඝයා සමග රජගහ නුවරට වඩිනවා. රහතන් වහන්සේලාගේ උවමනාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. ආනන්ද ස්වාමී විතරයි රහත් වෙලා නැත්තේ දැන් මේ කණ්ඩායමේ. එක රහතන් වහන්සේ නමක් කිව්වා සංඝයා මැද, පින්වත් මහණෙනි, මෙතන ඉන්න එක හාමුදුරු නමක්ගේ ඇඟෙන් විශ්ව ගඳ එනවා කිව්වා. සංසාර ගඳ එනවා කිව්වා. කවුරු ගැනද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ඊපාරක් වැදුනා වගේ වුණා. ආත්ම භව හතක් ඉපදෙන කෙනන් රහතන් වහන්සේලා ඒ කෙනාටත් විශ්ව ගන්ධය සංසාර සැරේනවා කියලා කියනවා නම් අපි මොනුන්ද? හිත ඇතුලේ රාගේ තියෙන, ද්වේෂේ තියෙන, මෝහයේ තියෙන, පොඩි දෙයට ඇවිස්සෙන, කලබල වෙන, බනින, රණ්ඩු වෙන, අඬන, වැළපෙන, සෝවාන් නොවුන, සසර ගමනින් එතර නොවුන අපේ ඇඟෙන් කොච්චර ගන්ධස්සාරයක් මේ මුනිවරුන්ට දැනෙනව ඇතිද? සංසාර ගඳ විශ්ව ගන්ධේ හමනවා කිව්වා. මෙතන එක ආන්දරණමක් ඇඟෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ හුදකලා වුණා. වීරිය කළා, භවනා කළා. කුටියේ සැතපෙන්න යද්දී ඇඳේ අසුංගන ඉවසීමෙන් යුක්ත හෙට ධර්ම සංගායනාව. අද භවනා කළා තවම රහත් වෙන්නේ නැහැ. සැතපෙන්න ගියා. කලබලේ නැහැ. ඇඳේ අසුංගන පාදක පොළවෙන් ඉස්සුවා. හිස ඇඳට පාත් කළා. කොට්ටි තිබ්බේ නැහැ තවම. ඒ මොහොතේ අරහත්ත්වයටපත් වුණා. ඉඳගෙන සිටින, හිටගෙන සිටින, ඇවිදින, නිදාගෙන සිටින කියන ඉරියව් හතරෙන් තොරව මේ බුද්ධ ශාසනයේ අරහත්වයට පත් වුණේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ උදෑසන සක්මණෙන් වැයසේ කරන ධර්ම සංගායනාවට ඔක්කොම සංඝයා මේ පර්වතේ පාමුලට මේ වේබහර පර්වතේ මණ්ඩපයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආසනේ ඉතුරුයි. ඔක්කොම වැඩලා මහා කස්සප මුනිදුන් අහනවා, ඔය ආසනේ කාටද? ස්වාමිනී ආනන්දට. ඔය ආසනේ කාටද ස්වාමිනී ආනන්ද කියනකොට ඒ තමන්ගේ කුටියේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට දිව්‍ය ශ්‍රවණෙන් ඇහිලා
එතනින් පොළොවස්සෙන් කිඳා බැහැලා ආසනෙන් මතුවුණා. බුදුරජාණන් වහන්සේ හිටියනම් සාදුකාර දේවී ආනන්ද අපේ ශාස්ත්‍රුන් වහන්සේ නැති නිසා මම සාදුකාර දෙනවා කියලා මහා කස්සප මුනි දුන් සාදු සාදු ආනන්ද කියෝ. අපේ ආනන්දයන් වහන්සේගේ ඉරිදීයක් දැක්කා කියලා සියලු රහතන් වහන්සේලා සාදුකාර දුන්නා. අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වා සාදුනාදී පැතිරිලා ගියා. ආකාශයෙන් වැඩම කරලා දොර සිදුරින් එතනට ඇතුළු වුණක් කියලා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාට මේ වෙලාව මන්දි කියන්න සිත සැලසුවා. රෝහිණී නදියේ මෙතරත් එතරත් අවසානේ ගොඩාක් කැලීම තමයි හිටියේ. බණ අහන්න එන මිනිසුන්ට ගොඩාක් බණ කිව්වා. එදා උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ ගංගාවේ රෝහිණී නදියේ ආකාශයේ තමයි පිරිනිවන් පෑවේ. ධර්මයේ දේශනා කළා මුළු ශරීරයටම ගින්දර ඇවිලුණා. ධාතුන් වහන්සේලා බෙදිලා රෝහිණී නදියෙන් දෙපැත්තට ධාතුන් වහන්සේලා වින් වෙලා ගියා. අදටත් ඒ නදිය දෙපැත්තේ ආනන්ද ස්තූප කරවටලා තියෙනවා. එතනින් ලැබිච්ච දළදා වහන්සේ සහ ධාතුන් වහන්සේලා තමයි මේ ගල් නැවේ බලන්නකෝ අසිරිය මේ ගල් නැවේ ශ්‍රී ආනන්ද මහන්සේ නැඳන් වෙන්නේ කියලා ඉවර නෑ ආනන්ද මුනි දුගේ ගුණ කඳ. වීත රාගී වීත දෝෂී වීත මෝහී සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමේජ පටිපන්න ආහුනේය පාහුනේය දක්කිනේ අංජලි කරණේය අපමුණි දුගේ සෙවනැල්ල ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක වැඩිපුරම බුද්ධ ශාසනයේ අගතනතුරු පහක් ලැබපු මුනිවරයා අප බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ල බඳු වූ ආනන්ද මහ රහතන් වහන්සේට නමස්කාර වේවා. ආනන්ද මුනිදුගේ ආනුභාවයෙන් පිම් බලයෙන් ඒ ආනන්ද මහරහතන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති දෙවිවරුන්ගේ දිව්‍ය උපකාරයෙන් උපස්ථානයෙන් පිං කරගන්න මිනිසුන්ගේ තමන්ට පිං කරගන්න තියෙන පිම් බලයෙන් මේ උතුම් ආනන්ද මහසෑය ගුවන ස්පර්ශ කරන සුදෝ සුදුම් මහසෑයක් ඔය ඉදි කරගන්න ලැබේවා. ආනන්ද මහසෑයෙන් බුදු රැස්විහි දේවා.